I want to say super sandhyawak sirudanaatama api palawenda hamba una ugulu hamoma aluth ayath samahawita ඊට පස්සේ අද අපි අපේ ඉංජිනේරු තාක්ෂණ වේදේ පන්තියේ තුන්වෙනි කණ්ඩායමේ ආරම්භක දිනය අද ඔය සියලු දෙනාම අපේ ඉතිං පන්තියට ආදරයෙන් සාදරයෙන් කොහොම ලින්ගතු කමින් පිළිගන්න එමනම් ලංකාවේ හොඳම ඉටෙක් පන්තිය ගුණාත්මක වශයෙන් ඉගැන්වීමේ හොඳම පන්තිය. හරි? අද අපි මම හැමෝටම කිව්වා අද පළවෙනි දවසේ ඉඳලා උගන්වනවා. හරි. ඉගැන්වීම අපේ පන්තියේ ප්‍රධානම කාර්යය. අම පන්තියක ප්‍රධාන කාර්යය ඉගැන්වීම. නමුත් අපි ඊටත් වඩා සුවිශේෂී වෙලා विशेष प्रमुखता अभी फलवी संबंधर हमारे गुरुवर उंगे आदरणीय රංග ගම ගේවන මම කවුද කියන එක පුතේ ඔයාලට කෙටියෙන් හඳුන්වන්න පොඩ්ඩක් අමාරුයි නමුත් පුළුවන් තරම් කෙටියෙන් හඳුන්වලා දෙන්න ලෑස්ති වෙන්න. හොඳයි. මගේ සම්පූර්ණ නම රවිත එරංග දාමවි තයිලන්ත ආන පස්සේ වයස කීයද මගේ වයස 49යි මම තාම තරුණ 50 වුණොත් තමයි වයසට ගියා කියන්නේ ඒ නිසා මම හදවතින් හැමදාම තරුණයි ඇයි ඒ උදේ ඔගොල්ලෝ වගේ තරුණ ජවයත් එක්ක ඉන්න මම හැමදාම තරුණයි මම ඕක ෆිසිකල් පන්ති තියෙන හැම කාලෙම කියන දේ. ඒ අය තමයි ගොඩාක් පන්ති වලදී මගේ බර්ත්ඩේ එකට මට සෙලිබ්‍රේෂන් එකක් කරන්න නැත්නම් ඒක කේක් කපලා පන්තියේ සරසලා ලොකු වැඩ කොටසක් කරනවා. 2021 කණ්ඩායමේ අපි අන්තිමට හිටියේ පන්තිය කොවිඩ් ප්‍රශ්නෙට ඉස්සෙල්ලා මට මතකයි එදා මුන් පන්තියම ඇවිල්ලා සියොන් එකේ आदरणीय धर्मोत्तर प्रतिफल विस्तर मट वयस हतलिस मम इन मम इन इंग्लिश मट हम सिंगल मेतनी सिंगल राजकीय विद्यालय राजकीय विद्यालय සහෝදර පාසලෙන් එහෙම හොඳ අතීතයක් තිබුණා අපේ පොරණේ ඉඳලා මම කොළඹට පාසල් ගියේ පාසල් බස්වල පොදු පාසල් ඉතින් ඒකේ ගෑනු ළමයි පිරිමි ළමයි දෙවොල්ලොම හිටියා ඉතින් අපිට ඉතාම සුන්දර අතීතයක් තියෙනවා මම දැන් ඕගලන්ටත් වඩා හොඳ අතීතයක් ස්මරණය කරන්න පුළුවන් මිහිරි අතීතයක් තියෙනවා ඊට පස්සේ මම 1993 94 කණ්ඩායම ඉතින් අපේ කාලේ වෙච්ච ගැටලු තිබුණා उन्होंने दाना आहार ऐति असुवट असुमा में भीषण काले
प्रश्न अभी विश्वविद्यालय प्रवेश प्रमादर खंडा मोरट विश्वविद्यालय प्रवेश मोरट विश्वविद्यालय फैकल्टी ऑफ आर्किटेक्चर मम एक मगे मौलिक उपाधि बीएससी बीटेक्ट मम आर्किटेक्चर पलवे उपाधि दस अणुपाई संपूर्ण कर मम केटी काल शिष्यत्क इंडिया मगे अध्यापन का लुक काल केटी काल दसमसी अणुते अणुते मम मगे वृत्ति संबंध मगे रखी आवट संबंध इंटरनेकन इंटरनेक अभी विश्वविद्यालय इगनगाने प्रायोगिक विषयानी विषयानी इगनगता अभी तीन पुते इंटरनेट प्राक्टिकली मेक इंजीनियर महत्वपूर्ण विश्वविद्यालय मगे पश्चात उपाधि अणुते मैं पश्चात उपाधि अणुत अवसाने अणुअटे पटांग मम दिदाई तम एक संपूर्ण इन पास मम कति काल श्रेष्ठ विविध अभी विश्वविद्यालय में अभी कथिकाचार्य मम कति काल इत पास अभी व्यापृति कति काल नवत मगिम व्यापृति गणना कर्मी मोट विश्वविद्यालय बाहर कथिकाचार्यूटे मम वे अरे मगे रेकिटर विनकोट मट विशेष अवस्था वक्षण वेदे संबंध दिदास दाक्षण वेदे पटांगा मट एर मैं ताक्षण वेदे ईटे विषय दंशील पाए कथागल मट विश्वविद्यालय विषय सह मे विषय भूम समीप दिवस भूम कम आराधना मम पलवी पंक्ति दास खंडाय दिदास पहले खंडाय मत संबंध ඉවකට ළමයි ටිකක් අතෑරිලා තිබුණා. ඒ ළමයි මට සම්බන්ධ වෙලා 2015 කණ්ඩායමකුත් මම කරා. 2015 කණ්ඩායමනොත් මට විශ්වවිද්‍යාලය වරම් යවන්න පුළුවන් වෙයි ළමයි 15යි මට හිටියේ වෙලාවේ එක්කෙනෙක්. 2016 දී මම හොඳ ප්‍රතිඵල පෙන්නුවා. 2017 මගේ තාම විශිෂ්ට ප්‍රතිඵල ලබා දුන්න අවුරුද්දා. එක පෙළට කලුත දිස්ත්‍රික්කයේ පළමු 25 දෙනා අතර 10 දෙනෙක් මගේ පන්තියේ මගේ පන්තියේ හිටියේ 33යි පන්තියේ ළමයි හිටියේ 33යි 10ක් මගේ පදිසුක්කේ පළවෙනි 25 දෙනාගේ 10ක් මගේ පන්තියේ ඒක හරියම මා උත්තේජනය කළා ඒ අතර වාරිපුතේ මට 2014 මම මේ ටියුෂන් ෆීල්ඩ් එකේ එහෙම නැත්නම් මේ උපකාරක පන්ති ශිෂ්‍යයෙක් වෙනකොට මට ලැබෙනවා ස්ථිර පත්වීමක් कथिकाचार्यवर विश्वविद्यालय विद्या यूनिवर्सिटी कॉलेज ऑफ मातर विश्वविद्यालय विद्यार्थी पलम विश्वविद्यालय विद्यार्थी निर्माण मे ताक्षण सैंस अकमर्स आर्ट्स विविध इन बहुत මේ ටෙක්කල් ප්‍රමයිට තමයි මේ විශ්වවිද්‍යාල විද්‍යාවතන හදන්නේ අර විශ්වවිද්‍යාලය යන්න බැරි වුණු කොටසක් ඉන්නවනේ ඉතින් ඒ කට්ටියට මේ විශ්වවිද්‍යාලයට යන්න බැරි වෙච්ච අයට වෙන ක්‍රමයක උපාධිය ගන්න මාර්ගයක් විදිහට මේ විශ්වවිද්‍යාල විද්‍යාවතන නිර්මාණය වෙනවා. හරි දැන් මේ කාලෙත් එක්ක සමගාමීව තමයි මම ටියුෂන් ශිෂ්‍යය
විශ්වවිද්‍යාල විද්‍යායතනයේ ඇත්තටම මම ගියේ කතිකාචාර්යවරයෙක් විදිහට. නමුත් මාස 3ක් වගේ කෙටි කාලයක් තුළ අධ්‍යයන අංශ ප්‍රධානියා විදිහට මට ලැබෙනවා. 2017 අවසාන වෙනකම් මට ඒ විදිහට ඉන්න ලැබෙනවා. ඊට පස්සේ 2017 දී මම ආයතනයේ ප්‍රධානියා විදිහට විශ්වවිද්‍යාල විද්‍යායතනයේ දෙවෙනි පරම ප්‍රධානියා අයින් වෙලා ගියත් පස්සේ දෙවෙනි ප්‍රධානියා විදිහට මම තමයි හිටියේ. 2018 දී මම නැවතත් එයින් අයින් වෙලා 19 දී මම අයින් වෙලා මෙහාට එනවා. ඒක මම දැනටත් වෘත්ති දක්ෂ විශ්වවිද්‍යාල සම්බන්ධව කටයුතු කරනවා. හොඳයි. ඒ මගේ වෘත්ති ජීවිතයේ පැත්තේ එතකොට එදා ඉඳලා 2017 18 19 2020 තමයි මගේ අවුරුදු මගේ ප්‍රතිඵල පෙන්වීමේ ඌට ප්‍රාප්ති. ඒ කියන්නේ ටියුෂන් ශිෂ්‍යේ ගුරුවරයෙකුට ගන්න පුළුවන් උපරිම ප්‍රතිඵලය තමයි ලංකාවේ පළවෙනිය බිහි කරන්න ලැබුණේ. ඉතින් මම ආඩම්බරයෙන් කියන මට ඒක අවුරුදු 5ක් ඇතුළත 2020 වෙනකොට 15 වෙනි මගේ 15 නෙමෙයි ඇත්තටම 16 කණ්ඩායම මම ගත්තේ 16 17 18 19 20. අවුරුදු 5කින් මට පුළුවන් වුණා උපරිම ප්‍රතිඵලයට යන්න. විතරක් නෙමෙයි මෙවර 2020 ප්‍රතිඵලයේ කවුරුත් දෘෂ්ටිකේ 3න් එකක් මගේ බලන්න. පළවෙනි සිය දෙනාගේ 3න් එකක් මගේ බලන්න. අපි වැඩ කරන පන්තියක් ඒ නිසා අපිට ප්‍රතිඵල අනිවාර්යෙන් උරුමයි. ඊළඟ වැදගත්ම දේ තියෙන පුතේ මම ඒක විශේෂයෙන් කියන්න ඕන ආඩම්බරෙන් කියනවා මම 2018 දී නිර්මාණය කරනවා දරුවන්ට ලොකු ගැටලුවක් වෙලා තිබිච්ච එකක් තමයි ප්‍රායෝගික කොටස. මොකද කලින් මෙන්නු පුතේ මේක දැන් ලකුණු මම ගිය සතියේ පැහැදිලි කරා මම ඒක වෙනම පැහැදිලි කරන්න යනවා. ඒ නිසා ඒක මම පොඩ්ඩක් කතා කරන්න ඉස්සෙල්ලා මේ මුලින්ම මේ විෂය පටන් ගන්නකොට පුතේ සිද්ධාන්ත වලට 75% ප්‍රායෝගික වලට 25% විදියට තමයි ලකුණු දුන්නේ. නමුත් 2019 පස්සේ අලුත් නව සංශෝධනයේ එක මේක වෙනස් වෙනවා 2020 දී 130ක් සහ 170ක් විදිහට 130ක් ප්‍රායෝගිකව. ඒතකොට ළමයින්ට ලොකු බලපෑමක් තියෙනවා 130. එක පැත්තකින් තියෙන පැත්ත හොඳටම තියෙන ළමයින්ට බලපෑමක් ප්‍රැක්ටිකලි විශේෂයෙන් ගැරුවම. මෙතන AI මේක ලොකු අරුතයක් කරලා දෙනවා. මොකද පාසල් වල කෙරුණාට පුතේ බොහෝම වලට ඔබ ගියාම ඔබට තේරෙයි. අම පාසලෙන් මම හරියට කරන්නේ නැහැ. කරන්නේ නැහැ මම දන්නේ ඇයි කියන එක. ඉතින් ඒක ඔබටම තමයි තේරුම් ගන්න වෙන්නේ පාසල් ගියාම. ඒ හින්දා මෙන්න මේකට සොලියුෂන් එකක් විසඳුමක් හොයන්න ඕන ස්ථිර විසඳුමක්. තාවකාලික පැලැස්තරයක් නෙමෙයි තැන් තැන් වල වාහන වල අටවගෙන ගිහිල්ලා කරපු ප්‍රැක්ටිකල් නෙමෙයි ස්ථිරව ළමයින්ට හැම ළමයෙකුටම තනියෙන් ප්‍රැක්ටිකල් එකක් කරන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරන්න. ඒ හින්දා මම ඒක රිස්ක් එක මගේ අතට අරගෙන මම තීරණය කළා දැන් අපේ ආයතන වල පිටේ ඉඩකඩ නැහැ මේ වැඩේ. ඒක ආයතන වලට අපිට මේක කරන්න හරි අමාරු වැඩක්. ආයතන තියෙන පරිසරයන් එක්ක ප්‍රැක්ටිකල් කරන්න ගියාම ලොකු ඉඩකඩ ප්‍රමාණයක් අවශ්‍යයි. දැන් මගේ මම මේ ඔයගලන්ට පාස් එක කරන මගේ ගෙදර මෙහෙත් කරන්න ඉඩකඩ. ඒ නිසා මම තෝරගත්තා මගේම තියෙන මගේ මං ඉපදිච්ච ගෙදර විශාල ඉඩකඩමක් තියෙනවා. එතන මට පුළුවන් වුණා මේ ප්‍රැක්ටිකල් කරන තැනක් ඔයගොල්ලන් නිර්මාණය කරන්න. නිසා එදා මම ඉතාම හොඳයි සියලු අංග සම්පූර්ණ ප්‍රැක්ටිකල් එකක් කරන්න පුළුවන් පරිසරයක් අපි නිර්මාණය කළා. ඒක ප්‍රතිඵල තමයි පුතේ 2020 අපි නෙළුවේ. තවත් වැදගත් දෙයක් තියෙනවා දරුවෝ ඔයගොල්ලන් කියන්න. ඔයගොල්ලෝ දන්නවා දැන් මේ 2020 එකේ තවම අපි ඉන්නේ සිරඩස්සේ නේද? සිරඩස්සේ ගෙන් අපි පාසල් වහලා, උපකාරක පන්ති වහලා, ඉතින් ඔයගොල්ලෝ අපි ඔක්කොම ගෙවල් වල ඉන්නේ. අපි ටිකේම ගෙවල් වල ටිකයි අවුරුද්ද කරත් වැඩි දැන් සෑහෙන කාලෙක ඉස්සේ අපි හිර වෙලා ඉන්නේ. එතකොට මේ හිරවීම පටන් ගන්නකොට 2020 බැච් එක ඉරවීම පටන් ගැනීමත් එක තමයි විභාගයට සම්බන්ධ වෙන්නේ. හරි ඒක නිසා 2020 ලොකු අභියෝගයක් එනවා පුතේ. අපේ දරුවන්
अभी दारुआन विभाग के मिन्न में पीड़ने में दे या शिष्य दारुओ विभाग के लिए कोविड मत दे कोविड वाले राठा बाहर आती है दी अभी दारुओ गिर विभाग के लिए तो लोगों अभी हो गया पुना प्रैक्टिकल डी करेगा नहीं दिया क्या अगर अभी लो पांती पहुंचता नहीं बैं पासन वाला कराने दिया क्या एक निशा अभी तो लोगों गैटर हुआ कूना मैंने भी प्रैक्टिकल दिक्कत कोई भी दिया तो देवरा कराने की या फिर अभी हो गया जाएगा तब फिर कुड़ा कांडा है मिलिए तो हदला प्रैक्टिकल दिक्कत ताम साथ तक और कला लामाई पर दें में मंगवाये प्रतिपल क्या ना कता करे थोड़े मगे पांती प्रतिपल मंगुड़ा पुनः पुनः वो पकिवान दावस चले तो बस मंग वो लड़े कतागरम लेस्टी आधे मंग अनिवार्य सिलेबस से कपिल बंदो वो लड़े बड़ी पहले के लिए मत कराने बाला बोलते सिलेबस से क्या राइट राइट इतने विषय में समहाराय किए ना मैं उपर कराने ने कोटे उगल दिका कमाल युवा भी नहीं दिखी तब आये किए ना मैं का उपर ज्ञान लमाइन थारियान में उगल दिका कार्मिक वैले वैली उन्होंने वैगे विविध में अतुलटे इन्हें ना तो इन्हीं इंदला गुड़ा तारक विचार के दारों का उच्चवाड़ा गुड़ा तारक विचार का आवा पटंगत मूलमकाले पटंगत मूलकाले मम हित दाहते दिन उत्तम प्रायोगिक विषय मम मेक दाकिमेम वागे अनागते अनागते सार्थक किसी मत आवश्यक विषय අහලා තියෙනවා මිස ඒකේ අන්තර්ගතය මොකක්ද කියන එක දන්නේ නැති අය කියලා මම හිතනවා. ඒ නිසා විශේෂ ගත්තොත් එම ඊටෙක් කියන එක. ඊටෙක් විශේෂ ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදන්න පුළුවන්. ප්‍රධාන කොටස් තුනකට. right ඒ ප්‍රධාන කොටස් තුනේ ඉතත් තමයි අපි අද පටන් ගන්න යාන්ත්‍රික තාක්ෂණ වේදේ කොටස. යාන්ත්‍රික තාක්ෂණ වේදේ. right යාන්ත්‍රික තාක්ෂණ වේදේ. දෙවැනි එක තමයි සිවිල් තාක්ෂණ වේදේ. විදුලිය
इलेक्ट्रॉनिक तराक्षण मेचर विरा मेतन एक दाहत यूनिट दाहत आती है यूनिट दाहत मे को यूनिट दाहत मीट अमतर तव को मैं पोदू का पोदूलते उत्पादने आकार चलित परिवर्तन मेन मेवा पाड़ दाना पाड़ी अब मे पाड़ी ऑटोमोबाइल की पाड़ टीका दीर्घ पाड़ अद पटांगा पाड़े टीका दीर्घकुट अहमी पूर्व ऐसे का पटांगास्ती सिविल ताक्षण वेदी सिविल ताक्षण वेदे मूलिक गोडने ताक्षण वेदे बिम्मेन प्रमाण समीक्षण गृहस्थ जल संपादन पसलापोहानी प्रधान विशेष अभी लबन मसे मुड़सती पटंग मे मसे वितरा मेक दवसत्यामी दवस्थ पाड़ देखा एक प्रमाण समीक्षण क्वांटिटी सर आल ताम वेदगत विषय मे वे कुटस्कलन आवर्ती विदुलिया विदुलिया सह इलेक्ट्रॉनिक ताक्षण इलेक्ट्रॉनिक ताक्षण एक पाठ विदुलिया पाठ देखा बेसिक इलेक्ट्रिकल टेक्नोलॉजी मूलिक विदुली ताक्षण वेदे के इलाटा विदुलिया सह बलपात पाठ व्यवसाय सौख्य आरक्षा सौख्य स्कूल सौख्य मिथन सेफ्टी विदुलिया संबंध इंजीनियर टेक्नीशियन वर्कर्ड भीम कदी वर्कशॉप कदी तमंग सेफ्टी वे गा तमंगे सौख्य पटांगे प्रस्तुत गणंकार
मूलिक कॉन्सेप्ट मूलिक संकल्प पद्धति कंट्रोल जीवित वयस में प्रश्न वयस निधास उपकार जीवित आस्वादे वायस निदास विषय
මගිතන්න මේවා ඔයගලන්ට කතා කරන්න ඕනේ නැහැ ඊයේත් මගිතන්න මේවා සෙමිනා එකේදී මේවා ගොඩාක් දේවල් කතා කරමු නිසා මම ඒ ටික කතා කරන්න යන්නේ නැහැ right මෙන්න අපිට තියෙනවා කතා කරන්න අවශ්‍ය දේ කතා කරන්න අවශ්‍ය දේ තියෙනවා මෙතේ දැන් මෙතන ඔයාලට පේනවා එක එක කොටස් වල තියෙන percentage සියයට ගන්න සියයට ගන්න මෙතන පෙන්නුම් කරලා තියෙනවා මේ අර මං කියපු මෙන්න මේ යාන්ත්‍රික සිවිල් විදුලිය කියන කොටස් සහ පොදු කර්ම වලට අයිති වේට් එක සියයට ප්‍රමාණය. ඉතින් මේක බැලුවාම ඔයාලට පුතේ පේනවා සියයට 33ක් වගේ පෙන්නුම් කරනවා සිවිල් තාක්ෂණ වේදේ. සියයට 37ක් වගේ 27ක් වගේ යාන්ත්‍රික තාක්ෂණ වේදේ. आसन्न प्रमाण प्रमाण विभाग विभाग अभी सिविल आधार पाड़ोटे यांत्रिक ප්‍රශ්න 10ක් එන්නේ ප්‍රශ්න 42ක විතර ප්‍රමාණයක් 40 42ක ප්‍රමාණයක් වගේ ප්‍රමාණයක් මේ ටිකෙන් එනවා සමහරවිට ඊට වඩා වෙනස් වෙන්නත් පුළුවන් පොඩි පොඩි වෙනස් වීම වෙන්න පුළුවන් ඒ කියන්නේ ප්‍රශ්න 15ක් වෙන්න පුළුවන් අන්න ඒ වගේ පොඩි පොඩි වෙනස් වීම වෙන්න පුළුවන් කොහොම හරි ප්‍රශ්න 8ක් 10ක් විතර ප්‍රමාණයක් තියෙනවා අර කියපු අනිත් කොටසේ right එතකොට ප්‍රශ්න පත්‍රයේ පුරාවට මේ කොටස් විහිදලා ගිහලා තියෙනවා එතකොට මේ හැම එකකටම අද අපි පටන් අරගෙන යන්නේ මෙන්න මේ දේවල් ටික ඔළුවේ තියාගෙන. ඒ වගේම තමයි අපි රචනාමය ප්‍රශ්න, ව්‍යුහගත ප්‍රශ්න ගත්තොත් මේ හැම එකක්ම මේ විදිහට ලොකු සැලසුමක් අනුව දෙනවා. දැන් ව්‍යුහගත රචනා ප්‍රශ්න 4ක් තියෙනවා. ඒ වෙලෙ කොටසේ රචනාමය ප්‍රශ්න 6ක් තියලා 6න් 4ක් තෝරගන්න ඕන ලියන. ඒවා කොහොම ඇවිල්ලා තියෙන්නේ? මෙන්න මේ ප්‍රධාන කොටස් එක තමයි. පැහැදිලිද? Right. बलमु मेट तव दूर पेनला विषय कोटास वेन वेनम विद्युलीय कोटास अरवागे अपि कथा करबो ठीक है वेन वेनम मैं एक एक अवरुद्ध वलदी अपि प्रैक्टिकल वलट कथा करबो हम पेत्तम
थियरी पंथी वगे वेदगाते प्राक्टिकल वेदगाहदी कला रिविजन पंथी है पेपर क्लास पेपर डिस्कशन क्लास काम वेदगाटी सामिशन पंथी की पताकते मगे विन सिस्टम मंगे अर लंका प्रथम आविष्क्रे वीडियो क्लिप बेलवा आविष्क्रय पैदली कल देना मगे रिविजन पंथी कोहमद ये वेदगटे वेन्नी या एक गुड की है ठीक है या कि रिविजन पंथी बाधन पंथी पंथी पेपर्सा पेपर्स कर मिनिमम टाइम टाइम मैनेज करेंगे पेपर अभी इलाक करेंगे ये भी वेपी मिनिमम पंतिया को पेपर क्लास तो अभी दिन ऑनलाइन वाला पेपर क्लास दी अभी मिनिमम गूगल क्लासरूम हरा पेपर क्लास पात हेम सत्य पेपर क्लास इवागे पेपर क्लास पास मिनाता वस अभी पेपर डिस्कस करना प्रश्न पत्र कलाट मम हितना प्रश्न पत्र कल वेड़ा प्रश्न पत्र अनुगत सकच्चा कि अनिवार्य अवबोधे अड़पाट मनोद अगे व्यारधि मनोद इतर दीवन पर मनोद इवागे उत्तर कोई भी दिए संपूर्ण दिन डिस्कशन पेपर डिस्कशन पेपर डिस्कशन पेपर पेपर रिविजन क्लास निकम रिविजन पेपर क्लास डिस्कशन क्लास रिविजन मेवा नौकर अभी हमेट अभी तीयन पंक्ति पटंग अभी विभाग आवृत्ता मास दुलाक विशेष वेडपी पेपर क्लास डिस्कशन रिविजन पटंग अब हेम के अद पटंग अद तुंगे मे मसे लवन मसे इलांकिंग टेस्ट अलग मट मुहगा टेस्ट अने टेस्ट अभी बल वेड कुहमद कुहमद विषय संबंध आशा वेडकरा कोई विधि संबंध मट हित पूरा पीली मत अभी यूनिट पेपर्स हम एक पेपर्स पेपर्स करवा पशु पंक्ति वाला वेडसटान कला पंक्ति वाला ये आकार वेडसटान पास पटंगत्ताम
අහලා තියෙන ප්‍රශ්න මොනවද කියලා පොඩ්ඩක් යන්න. හරි පන්ති පටන් ගන්න ඉස්සෙල්ලා පොඩි පොඩි ප්‍රශ්න ටිකක් දරුවන්ට තියෙනවා ඒ ටික මම පැහැදිලි කරලා දෙන්නම්. ඔතේ ඔයගලන්ට නිබන්ධන ගන්න සා පන්ති කාඩ් ගන්න මේ ඔක්කොම මෙන්න මේ ආයතන හරහා කරන්න පුළුවන්. වාට ළඟම ආයතනයේ පුරණ සහ මේ ප්‍රදේශයේ ගත්තොත් එහෙම සියොන් ඔපෙරා. සියොන් ඔපෙරා ආයතනයෙන් ගන්න පුළුවන්. රයිට්. එහෙම නැත්නම් මතුගම ගන්නවා නම් පැනෝල ආයතනය. පැනෝල ආයතනයෙන් ගන්න පුළුවන් මතුගම දරුවා. මතුගම කලවාණේ යවට දරුවන්ට මේ පැත්තෙන් ගන්න. ඊළඟට කළුතර දරුවන්ට ගන්න පුළුවන් රසම් ආයතනය. ඊළඟට තුමගම පාදු මේ පැති ආයතන සයන්ස් සෙන්ටර් එකකින් ගන්න පුළුවන්. සයන්ස් සෙන්ටර් පාදු. රයිට් මේ හොරණ. හොරණ. මතුගම. අලුතර සපාදුක ඈත දරුවෝ ඉන්නවා නම් ඔන්ලයින් සම්බන්ධතාවයේ මත ඒ හැමෝටම අපේ නම්බර එකට අපේ තමන් ඔන්ලයින් ද කියන බව දන්නවා අපි ඒක ගෲප් කරනවා ඉදිරියේදී. ඒකට ඒ අයට තමන්ගේ ගෙදරටම නිබන්ධන කට්ටලේ වන්න පුළුවන්. අපි දැනටත් දෙවෙනි ගෲප් එක යන්නේ මේ විදිහට. අපේ ගෲප් දෙකක් යනවා දැන්. දෙවෙනි ගෲප් එක බහුතරයක් ඉන්නේ ඒක ඔන්ලයින්. ඒ අය ගොඩක් ඈත ප්‍රදේශවල ට්‍රින්පු විවිධ ප්‍රදේශවල ඉන්නවා. කොළඹවට, ගාල්ල මාතර ඒ වගේ ප්‍රදේශවල. එතකොට ඒ අයට අපි නිබන්ධන සාමාන්‍ය විදිහට පළවෙනි සතියේ ඒගොල්ලෝ අපිට අපේ ගිවිම් කරනවා. ඊට පස්සේ අපි ඒවට නිබන්ධන යවනවා. එතකොට ඒ ආකාරයට මේ හැමෝටම ඔන්ලයින් දරුවන්ට ඒ විදිහට යන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නයක් එනවා ඔයගලන්ට ස්කෝල් පටන් ගත්තාම ඔන්ලයින් පන්ති නැද්ද තියෙනවද? ෆිසිකල් පන්ති පටන් ගත්තයි කියලා මගේ 23ට යන ඔන්ලයින් පන්ති එකක් තියෙනවා. ඒක දිගටම යනවා. ඒක 2023 විභාගය යනකම් දෙවෙනි කණ්ඩායම තියෙන ඔන්ලයින් පන්ති දිගටම යනවා. එතකොට මේ පන්තියේ කවුරු හරි දරුවෙක් ඉන්නවා නම් අපි තම ෆිසිකල් පන්ති පටන් ගත්තාම එයාට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එයා ඇත දරුවෙක් නම් එයාට දිගටම අපිත් එක්ක ඉන්න පුළුවන් අර පන්තිය ඔන්ලයින් දිගටම යන නිසා. එතකොට එයාට ප්‍රැක්ටිකල් කරගන්න කොහොමද කියන්නේ? මම ඊදා සෙමිනා එකේදී පැහැදිලිව කිව්වා ප්‍රැක්ටිකල් කරන්න අපිට නේවාසික පාසුකම් පවා සපයන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන ගැටලුවක් වෙන්නේ නැහැ. එයාට ඒ අදාළ ප්‍රැක්ටිකල් ටික කරගන්න අපි අවශ්‍ය කරන නේවාසික පාසුකම් දෙන්න පුළුවන්. ඒ වගේ විශේෂ වැඩපිළිවෙලක් ඇති තමයි යන්නේ. ඉතින් ප්‍රැක්ටිකල් අපිට එයා ඈත ප්‍රදේශයක වුණා කියලා ඔයා පුතේ එක ගැටලුවක් වෙන්නේ නැහැ. අවශ්‍ය කරන ප්‍රැක්ටිකල් ඔක්කොම කරනවා. දැන් ඒඳ ඔන්ලයින්ද ඔෆ්ලයින්ද එහෙම නැත්නම් ෆිසිකල් පන්තිද කියන එක ගැටලුවක් නැහැ. ඊළඟට අපේ පන්තිවල රෙකෝඩින්ග්ස් අපි සතියක් මිස් වුණා සමහර වෙලාවට එන්න බැරි වුණා. සමහර විට ඔයාගේ සිග්නල් ප්‍රශ්නයක් කළා ඔයා පන්තිය නැවතුණා හතරමඟ වල ලොග් වෙන්න බැරුණා පව් මේ වගේ ගැටලු වෙන්න පුළුවන් මොකද කාලගුණය කියන එක හැමදාම එක විදිහට තියෙන්නේ නැහැ හරි මේ එහෙම වුණාම ප්‍රශ්නයක් කරගන්න එපා අපි එකට ඕගලන්ට දීලා තියෙන හොට්ලයින් එක ඒ හොට්ලයින් එකට ඔයාගේ වාට හැම දරුවෙකුටම පන්ති කාඩ් එක ගත්තාන් පස්සේ ඒ හැම කෙනෙකුට නම්බර් එකක් එනවා ඒ නම්බර් එක ගන්නවා අපි ළඟ පන්ති කාඩ් එකේම අපේ ළඟ රෙජිස්ටර් වුණාට පස්සේ ඕනම ආයතනයක් කරා එන දරුවෙ ඔන්ලයින් ආයතන හරහා මොන විදියට ආවත් රෙජිස්ටර් වෙන්න ඕන ඒගොල්ලන්ට අංකයක් ලැබෙනවා ඒ අංකේ භාවිත කරලා ඔයාට ඔයාගේ රෙකෝඩින් ගන්න පුළුවන් අපි රෙකෝඩින් දෙන දවස් තියෙනවා එතකොට ඒක Zoom link එකකින් නෙමෙයි දෙන්නේ අපි ඔයගොල්ලන්ට දෙන එක වෙනම YouTube හරහා දෙනවා ඉතින් ඔයගොල්ලන්ට ඒවා බලන්න පුළුවන් අපි නියමිත දවසක් දෙනවා නියමිත කාල පරාසයක් තුන ඔයගොල්ලන්ට වීඩියෝස් ටික බලන්න පුළුවන්
යම් විදිහකින් අපි තුමු කෙනෙක් පහු වෙලා පන්තියට එනවා නම් එයාටත් ඒ වීඩියෝ ගන්න ක්‍රම තියෙනවා. ඒවා උගලන්ට පුළුවන්. මෙන්න මේ සියලුම කටයුතු ඔබල මේ නම්බර එකෙන් තමයි කතා කරලා දැනගන්න ඕනේ. 070 3 906 907 මේ නම්බර එකෙන් ඔයාලට කතා කරලා සඳනුවයි සඳනුවට කතා කරලා සඳනුවට කතා කරලා ඔයාලට ඒ විස්තර ටික ඔක්කොම ගන්න පුළුවන්. එයා ඔයාට උදව් කරයි. හැබැයි ඉතින් මෙහෙමයි ලොකෝට කට්ටියකේ ගන්නකොට එකවර බෑ. අපි ඒවා දෙන විදිහක් තියෙනවා. නිසා කිසිම කෙනෙකුට නොරැබී ඉන්න සමහර අය මැසේජ් දානවා. මම දන්නවා දෙපළේ කණ්ඩායමේ දෙවි කණ්ඩායමේ සර් තාම දැම්ම සර් රික්වෙස්ට් එක තාම බලලත් නැහැ. සීන් කළත් නැහැ. මෙහෙමයි. ඔයාලම දන්නවා WhatsApp එකේ සීන් කළාම ආයි එක පල්ලෑට ගියපස්ස ආයි ඔබ හොයාගන්න බෑ. ඉතින් අපි සීන් එක සීන් කරන්නේ නැහැ. අපි මේ සීන් කරන්නේ ඒක වීඩියෝ එක දෙන්නමයි. පැහැදිලි? ඒ නිසා අපි ඒවට කලබල වෙන්න එපා. එහෙම කලබලයක් එහෙම තියනවා නම් ටිකක් අවුල් වගේ නම් ඔයාට කතා කරන්න පුළුවන් මගේ නම්බර එකට. 070 30 29 818 070 30 29 818ට මට කතා කරන්න පුළුවන් හැමදාම බෑ. අඟහරු වාදට සහ සෙනසුරාදා. සෙනසුරාදා 12න් පස්සේ අඟහරු වාදට 12න් පස්සේ කතා කරනවා. මම ඕගලන්ගේ අපේ පන්තිය සම්බන්ධව අපේ ඉඩක් පන්තිය සම්බන්ධව ගැටළු වලට මේ දවස් දෙකේ උත්තර දෙනවා. ඔයාට ඔයාගේ පන්තියේ උගන්වන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඔයාට තේරෙන්නේ නැති එකක් වෙන්න පුළුවන්. ඔයාට සමාජලට ඒක තව ටිකක් දැනගන්න ඕන වෙනවා. කතා කරන්න ප්‍රශ්නක් මේ. ඊළඟට සර් මං දැම්මස දැන් සති දෙකක් වෙනවා රෙකෝඩින් එක තාම හම්බුනේ නැහැ. කතා කරන්න මේ නම්බර එක. හරි. ඒකෝල ඒ වැදී අපිට විසඳ ගන්න පුළුවන්. ඒක නිසා ඉවැණි අවස්ථාවලදී කතා කරන්න මේ නම්බර එක. හැබැයි හැමදාම කතා කරන්න එපා දරුවෝ. මම ආන්සර් කරන්නේ නැහැ. ඒකෝල ආන්සර් වෙන්නේ අඟහරු වාදයි සෙනසුරාදායි කියන දවස් දෙකේ ආන්සර් කරනවා. ඔයගොල්ලන්ගේ ගැටලුවට උත්තර දෙන්න. ඕනම රෙකෝඩින් සහ නිබන්ධන මේ සම්බන්ධ ගැටලු මේ නම්බර එකට කතා කරාම විසඳලා දෙනවා. එහෙම විසඳීමක් නැතුනොත් තමයි මට කතා කරන්න. අපි තුම ආයතන ප්‍රශ්නයක් කරනවා කියලා ආයතනෙන් ගිහලා නිබන්ධනයක් කරනකොට ඒක මොකක් හරි ගැටලුවක් වුණොත් ඇත්තටම පුතේ පළමුව ආයතනයට කතා කරන්නේ. මොකද ආයතන වලත් ලොකු වැඩ ගොඩක් එක්කනේ මේ වැඩේ යන්නේ. ඒ නිසා ඔයාලා එහෙට කතා කරලා එහෙම විසඳුමක් නොලැබුණොත් පමණක් මේ නම්බර එකට දැනුම් දෙන්න. එතකොට අපිට පුළුවන් උදව් කරන්න. හරි. බයි. දැන් බයි. දැන් මම හිතන්නේ තව මොනවද තියෙන ඔයගලන්ට ගැටලු අපි පාඩම් පටන් ගමු. පැයක් තියෙනවා අපිට අඩු ගන්න. ඔව් දැන් මේමයි දැන් ක්ලාස් එකේ ලින්ක් එක දාන්නේ මේ පළවෙනි මාසේ තුනට ලින්ක් එක දානවා WhatsApp group දෙකටත් දානවා Telegram group එකටත් දානවා Sion එකේ technology group එකටත් දානවා මේ මාසේ යනකම් ඊට පස්සේ ඔයගොල්ලෝ අපි අඳුනගෙන පන්ති හරිය සෙට් වුණාට පස්සේ අපි Telegram group එකට පමණයි දානවා හැබැයි යම් විදියකින් ඔයාලා Telegram ප්‍රශ්න මොනවාරි තියෙනවා නම් එහෙම ගැටලුවක් අපිට පුළුවන් ඔගොල්ලන්ගේ එකට පොඩක් දව කරන්න WhatsApp වලට දාන්න. හරි. ඒක ඔගොල්ලෝ අපිට කියන්න ඕන අර මම ප්‍රශ්න කතා කරන්නේ කියලා. හරි විසඳ ගන්න පුළුවන් ඕන එක. ඒක නිසා අපි මේ විදිහට ඒක කරමු. ටියුට් ගන්න හැමදාම මෙමයි ඉතින්. හැමදාම ටියුට් ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නෑ. ඔයාලට ආයතනයට ගියාම ටියුට් ගන්න පුළුවන්. ඔයා සල්ලි දුන්නාම ටියුට් දෙයි ඒගොල්ලෝ. ඒ වුණාට ඔයාට ඕන වෙලාවට ටියුට් අරගෙන හරියන්නේ නෑ නේ පුතේ. පාඩමට ඕන වෙලාවට ඕන ටියුට් එක ගන්න. දැන් අපි හිතමු මෙහෙම. අපි දැන් ඔන්න පාඩම පටන් ගන්න. දැන් අද ටියුට් එක අපි ගත්ත දරුවෝ නැති දරුවෝ ඉන්න ගොඩක් දරුවෝ ඉන්න අරගෙන නැහැ. ෆස්ට් ටයිම් නේ අදට. අපි අද ගොඩක් දේවල් කතා කරලා පන්ති ගැනීම කටයුතු පටන් අරගෙන යනකොට අපිට කරන්න නම් ලබන සතිය වෙනකොට අපිට ටියුට් ඕන. ටියුට් එක ඕන ලබන සතිය වෙනකොට කොහොමද මම ගන්න අනිවාර්ය. අන්න එතකොට ඔයගොල්ලෝ ටියුට් එක අරන් තියෙනවා හැමෝම. ඒ නිසා ඔන්ලයින් ගන්න ඉන්න දරුවෝ ඉන්නවා නම්
වහම මේ නම්බර එකට කතා කරලා අද හිට කතා කරලා අවශ්‍ය කරන විස්තර ගන්න අරගෙන ඒ ඒ උදාගේ රිසිප්ට් ඒවල ඉක්මනට ප්‍රොසීඩියර් එක කියලා දෙයි කොහොමද කරන්න ඕනේ කියන එක ගෲප් වලට දානවා මොන විදියට දෙයක් කරන්න කියලා එතකොට ඒ විදියට ඔයාලට නිබන්ධන ගන්න පුළුවන් නිබන්ධන කුරිය කරන මොකද නිබන්ධන පෝස්ට් එක ස්පීඩ් පෝස්ට් හරි කුරිය හරි එන්නේ ඒකට දවස් 3-4ක් යනවානේ ඒ නිසා ඒවටත් කාලය තියෙනවා ආයතන වලින් ගන්නකොට සිරුකර ආයතනෙට ගිහලා නම් සිරුකර ආයතන උදේ 8 ඉඳලා හැන්දෑවේ 5 විතර වෙනකම් නිරතයි ඕනනම් නිබන්ධන ගන්න පුළුවන් හැබැයි ඉතින් ඕගොල්ලෝ පළවෙනි සතිය දෙක අතුලත ගන්න ඕන හරි ඊළඟට අපි අංකයක් දෙනවා ඊළඟට වැදගත්ම දේ අපි පන්තියට ඇතුළු වෙනකොට අද අපි මීටින් රූම් වයින් කරලා තිබ්බා ඒ නිසා අපි පන්තියට ඇතුළු වෙනකොට ඕගොල්ලෝ නම්බර් එක රීනේම් කරගෙන ඉන්න ඕනේ එහෙම අපි පොඩි සිස්ටම් එකක් තියෙනවා ඉදිරියේදී අපි මේ මාසය ඇතුළත අපි ওই විදිහට යමු ඉක්මනින් මේකට අනුගත වෙලා ඉක්මනින් හැදෙන්න එතකොට අපි පන්තියත් එක්ක උදා ස්මූත්ලි මේක යන්න පුළුවන් හරි ওই ටික තමයි මම හිතන්නේ ඔයගලට අවශ්‍ය ලද විච ප්‍රශ්න ටික තමයි මම අපත් තියෙනවා ගහන්න WhatsApp එකට දානවා අපි පන්තිගාස්තු අපි සාමාන්‍ය මේමය පන්තිගාස්තු ආයතන වල තියෙන පන්තිගාස්තු වෙනස් එක ඉදේවා. දැන් ඒ ගාස්තු එක එක විදියයි. දැන් අපි ගත්තොත් කොරණ සහ මතුගම අනුතර යන්නේ 1700යි පන්තිගාස්තු. නමුත් පාදුප්පේ හේට යනකොට ගාස්තු වැඩි කරලා තියෙනවා 2000යි. ඒක එක ආයතන වල ගන්න ගාස්තු අපි මෙමේ තීරණය කරලා තියෙන නිසා ඒ ගාස්තු සාමාන්‍යමයි වෙන්නේ. right ඒ විස්තර පුතේ අපි මේ නම්බර එකෙන් ගන්න අපිට කාලයක් පරවා දෙන්න. හරි අපි දැන් එමනම් යමු පාඩමට. පාඩම ගොඩක් රසවත්. ඒ නිසා පාඩමත් එක්ක අපි කතා කරමු. පැක්කේ ගන්න මේ පුරන් නගරයේ ආසන්නම තැනක. ඒක පොඩි සර්ප්‍රයිස් එකක්. හරි එතනට එක්කන් යන පැක්කේ යන දවසට. right right අපි පටන් ගමු එහෙනම් දැන් හොඳට ආගන්න දැන් අපි යන්න හදන්නේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් බලන්න පොඩි එකක් චූටි වීඩියෝ ක්ලිප් එකක් බලලා අපි ඔටෝමොබයිල් පාඩමට එමු හරි පොඩි වීඩියෝ ක්ලිප් එකක් බලමු මාතෘකාව
ස්වයං චලන තාක්ෂණය. ඉංග්‍රීසියෙන් මේකට කියනවා ඔටෝමොබයිල් ටෙක්නොලොජි. දැන් අර තාක්ෂණ වේදයේ හැඳින්වීමේ පාඩම කියන එක තියෙද්දි ගුණක් පන්ති වල තාක්ෂණ වේදයේ හැඳින්වීමේ පාඩම තමයි මතක් ගන්න. රංගස අවුරුදු 10 කින්ද පටන් ගන්න ඔටෝමොබයිල්. නැත්තම් මූලික පොළේ නේද තාක්ෂණ. සමාන පන්ති වල ඔටෝමොබයිල් වෙන්නේ දෙවනි අවුරුද්ද. ඇයි අපි බය නැහැ. අපි තාක්ෂණයත් එක්ක ඉන්නේ නේද තාක්ෂණයට බය නැහැ. තාක්ෂණයත් එක්ක සමාන්තරව ගමන් කරන. එහෙනම් අපි කැමති දරුවන්ට තාක්ෂණයේ තියෙන ගැඹුරම තනින් පටන් ගන්න. එතකොට අපි ආසයිතන ආස කරන විභාගෙදී වැදගත් වෙන වඩා වැදගත් වෙන පාඩමකින් අපි පටන් ගන්න. टारगेट අපිට ඊට වඩා දැවැන්ත ටාගට් එකක් අපි තියාගෙන යනවා. අපිට පොඩි පොඩි මේ ලකුණු දශමහත ගන්න එපා කියන එක නෙමෙයි. ගන්න පුළුවන් ඔයාලට ගන්න පුළුවන්. ඔයා මේක ගන්න තරුවෙක් නම් ඔයාලට මේක ගන්න පුළුවන්. මේක එච්චර ප්‍රශ්න නෙමෙයි. එහෙනම් අපි ටාගට් එක දෙන්නේ මේ වගේ ලොකු ලකුණු පොහුරක් පොකුරක් ගන්න. හැබැයි වැටෙන්න දෙන්නේ එකක්වත් ලකුණු. අපි ඔක්කොම අහුලලා දෙනවා. මේව ඔක්කොම ගන්න පුළුවන්. එහෙනම් අපි හරියට बर पाड़ी पटंग पंक्ति पटंग मम उगला योजना करना මේ වගේ හොඳ පාඩමකින් අපි මේ ගැම්ම හදාගමු මේ මේ ලෙසන් එක කරගෙන මේ පන්තිය කරගෙන අපි ඒ අත්දැකීම් මට ඕනෑවටත් වඩා තියෙනවා ඒ නිසා මම බය නැතුව මේ වගේ පාඩමකින් ඔයගලන්ට පටන් ගන්න ඕගොල්ලෝ ආස වේ මේ පාඩම ගොඩක් ආස වේ මම දන්නවා ඔයගොල්ලෝ නම් මේක එකෙන්ම ආසයි මේක හරි එහෙනම් තමයි මම ස්වයංචාලන වේද තාක්ෂණ මේ ස්වයංචාලන තාක්ෂණ වේදේ කියන කොටස පටන් ගත්තා. ලකුණු කීයක් හම්බ වෙනවා? මම පෙන්නන්න ලකුණු ඔයාට හම්බ වෙනවා. මම කිව්වා පළවෙනි ප්‍රශ්න 14ක් එන්න පුළුවන් මෙකනිකල් වලින්. පොර පාඩම් ටිකට බෙදුනා. ඒ වැඩිම බර තියෙනවා මම හිතනවා මෙතන. මේක 0.5න් වැඩි වුණාම අඩුුණා ලකුණු 10ක්වත් වෙනවා. මම 10යි ලකුණු පහක් අනිවාර්යෙන් මේකට තියෙනවා. මෙතන ලකුණු පහක් තියෙනවා. මේක ඉගෙන ගන්න දරුවෙකුට තරල යාන්ත්‍රණ කොටස හරි චලිත පරිවර්තන කොටස මේවා නිකන් කොයිස් වගේ. ඒ නිසා මම කියනවා ඌ දන්නවා ඉතුරු ලකුණු පහක්. මේ පහ ගන්න එක මේක කරපු එක මේක පහක් ගන්නවා කියන්නේ ඌට මේකත් ගන්න පුළුවන්. මේව කරලා පුතේ ලකුණු 100යි ලකුණු 100යි කියන එක පපල කොටලා එනකොට එතනිනුත් ඔයාට ලොකු ලකුණු ප්‍රමාණයක් එනවා. ඒතකොට මේ සියලුම ලකුණු ටික එකතු වුණාම ඔයාට ලොකු බලපෑමක් කරනවා. මොකදද? ඔයාගේ විශ්වවිද්‍යාල ප්‍රවේශයට
बुर्वट अभी निकाल पोड़ी पोड़ी अतक हरियाणा मम मे पाड़ में सिविल पटांग सिविल मूलिक इलेक्ट्रिकल पटांग अभी प्रधान पाठ बर पाठी अभी गुडदान मे पोड़ पोड़ी देवल ओम इकटे इका मन कुटम बैल पटांग टेक्नोलॉजी के कथा मे सीवास वर्तमान विविध क्रम वेद निर्माण वेचुमेतर क्रियावली शक्ति उत्पादने पैते जावे पैते वेगे पैते विवर्ते पैते हम पैते अति नवीन मोटर समूह मोटर कारते अहस्यम देवत् अति नवीन ताक्षण कपिट अभी मिथन कथाकरा गुडभिम मोटर वाहन पीलिए अट मे वेकूतर ताक्षण अन्न पोटास इकवर अपने साक्षा अभी इन पंत मूलिक पोटास फंडमेंटल मूलिक पोटास अध्ययन मोटे इतिहास गुड़ाट मे मोटे इतिहास मे आसियावट लभिलतिगुने मे लोकतेना पौगीय सीवस पुरावट गुते आसियावट लोकतेना मोटरत संबंध कथा करोपे एक्स जनपद मेमक रटवलता मे मोटरत इतिहास ऐति का काल बेंस ला, फोर्ड हेनरी फोर्ड ला, मेगलो तमाय मोटरत वाला आई थी का, मेगलो तमाय निर्माण इतरण में मोटरत वांस करता है, तो वाला मूलभूत काल एक तो ते मोटरत एक कोट मोटरत एक को निम्न पुत्र है वा मनुष्य का पेन्ना, वा बैलों त्यां खराब तो है, मूलभूत मोटरत एक ये ने का गातो, मूलभूत मोटरत एक ये ने गातो मांगे उपसरण पेन तो किसी से विश्वास मोटर एक स्पीड एक वेग अदने पैट किलोमीटर के पैट शतपुं पैट शतपुं मनुष्य ऐसा वेगी पैकेट ऐसी सामान्य तत्ते मनुष्य असामान्य मिनी निडरोग मिनी सामान्य मनुष्य को किलोमीटर देगा हतम देगा अभी दिन पैक क्या नहीं है नमु मैं हदपु मूल में मोटर थे वेग ही करतो पैक अटे अंडर पुरां हतम में देगा ठीक है ना किलोमीटर ना तुनाई दस में देगा किलोमीटर तुनाई दस में देगा यार ना पुरवा है भाई मैं कितनी पुरुष වැදගත්ම දේ වෙන්නේ පුතේ මේ මෝටර රථය ධාවනය කරන්නේ අස්සෙන්ගේ බලයෙන්වත් එහෙම නැත්නම් වෙනත් සතෙකුගේ බලයෙන් බලයකින්වත් නෙමෙයි ස්වයං චලනයක් ඇති කරේ ස්වයං චලන ඔටෝමොබයිල් එහෙනම් ඒ මෝටර රථයේ විසින්ම එයා ශක්තියක් උත්පාදනය කරගෙන ඒකේ මොකක් හරි තියෙන යාන්ත්‍ර යාන්ත්‍රික කොටසක් කරා ශක්තියක් උත්පාදනය කරලා मोटर बड़ा चलने अनेक तमाइ
मोटर वांसक मोटर आता है वांसक आता है आरंभ में या अपने इतिहास के लिए कुछ सब नहीं पढ़ में नहीं मामा दाला तीनों इतिहास इतिहास के कुछ सब बहुत पुरी मगर निबंध ने ओवर ने बाला ने पुलवा ये निबंध ने मैंने मैं पाला भी नहीं पिटूए इतना तीना मोटर आता वाहन इतिहास के पुरी कुछ सब उड़ाप में पुरी कुछ सब दीरा दीरा एक और सौ कुल है मुंह मुखी होगा एक मांग वही किए पता था अंदर टिकट दिया ना तो न मांग आप पेन्ना नंग क्यों नहीं तो वायलेट मोट पुल में मोटर आते मनोवा के काट दे इन्हें मांग वायलेट पेन्ना नहीं निष्पादने पलवीनी मोटर रात ओके मुखात मोटर रात प्रश्न अट्ठे मुखात मेके मोटर रात बेलू बेल मट का इसरा महानिका मुक्तिया खाई गल मैंने मेक पेट हतम देखे वेगिंग वाहन मोटर तो इतिहास पटांग पेट किलोमीटर दिशी तुलसी वेगिंग मोटर तो निष्पादने पुलाने मिन्न मे पटंग मेक इंजिने मेकपुते बाहर दहन इंजिमा आने मुका बाहर दहन बाहर दहन इंजिमा दहने दहनेवश्यक दहन क्रियावली दहने पीट दहने शक्ति इंजिमी मुटी दहन क्रियावश्यक हिमालय गैस निष्पादने मेक कुमार इंजिमा मे हिमाल मुन मोटर दावने अदन डीजल पेट्रोल हाइब्रिड इलेक्ट्रिकल हॉल सेल वेहिकल ताम लंका मे वे अति ताक्षणिक पत्र अभी मैग्नेट सिस्टम मेगा मे वे विविध क्रम अतल मोटर संपादे मे मुन मेक पटांग मेके विशेषत्तर बाहर दहन इंजिमी विशेषत्ते प्रधानमंत्री मेके शक्ति उत्पादने क्रमवेदे सह मेक इवे चलने याम शक्ति निष्पादने
මිනිස්සු මෙහෙම එකක් දැකලා තිබුණේ නැහැ. මිනිස්සු දැක්කේ අස්ස කරත්ත ඒ කාලේ. ඒ කාලේ මිනිස්සු අස්ස කරත්ත දැක්කේ. මේ මෙහෙම වාහනයක් විදියට මෙහෙම යනවා කිව්වම ඒක නිකන් මිනිස්සුන්ට හිතා ගන්න බැරි දෙයක්. අන්න එහෙම යුගයක ඉඳලා තමයි අද මෝටර රථවලට ඇවිල්ලා. එහෙමනම් මේ තියෙන්නේ පළවෙනි මෝටර රථ. මම ඒ ඉතිහාසය ගැන කිව්වේ ඕගොල්ලෝ හැමෝම ආසයි ඉතිහාසයේ පොඩක් මෝටර රථ කොහමද උනේ. හරි දැන් ඕව ඔය විදියට ඇවිල්ලා ඕ බලන්න මම රූප සටහන් කීපයක් ඔයාලට පෙන්නන්න. මේ මෝටර රථවල මේ තියෙන්නේ මෝටර රථය. පේනෝ නේද? බැලු බැලු දැන් මේක නම් ටිකක් දියුණුයි. මෙතනක් තියෙන 10 ඉංචිමක් තියෙනවා. මේ තියෙන්නේ මෙතන ඉංචිම පිටිපස්සේ. මේකේ තනි පුද්ගලෙක් කියන්නේ මේකේ ස්ටීරින් වීල් එකක් නැහැ ලීවර් ආම් තියෙන්නේ උඩ මේක ඉස්සරහා තනි රෝදයක් නිකන් බයිසිකලයකට හයි කළා වගේ මේ තියෙන්නේ ටිකක් දියුණු වෙච්ච ටිකක් පොඩි තියනනේ ලක්ෂණ ගතියක් ඒක right මේ මෝටර රථය ගත්තොත් එහෙම පුතේ මේකෙත් වැස්සොත් එමෙනවා නමුත් මේකේ ලාම්පු විදියට ඒ කාලේ ඉලෙක්ට්‍රිකල් සිස්ටම් නැහැ මොකොත් ලාම්පු කියලා වෙනම එලියක් දැල්ලගෙන යන්න තියෙනවා මේ තියෙන ඒ කාලේ බස් එකක් දැන් ඒ කාලේ වාහන දැන් කාලේ පදිනවා මේ පෙන්නලාදී right දැන් ඔය වගේ ගොඩාක් රූප පරණි මෝටර රථවල මේ තියෙන මේ හිස්ටරි එක මෙතන ඉඳලා විකාශනය වෙච්ච හැටි වර්තමාන මෝටර රථ දක්වා right දැන් මම අර මම කිව්වනේ මේ මේ පරිච්ඡේදයේ තියෙන මේ අපේ මේ කාලේ තියෙන යුරෝපේ නෙමෙයි මේ කාලේ තියෙන එක්සත් ජනපදයේ නෙමෙයි මේ තියෙන අපේ මේ කාලේ මේ තියෙන්නේ ආසියාව කේන්ද්‍ර වෙච්ච කාලයක් ඒ නිසා අපිට මේ කියන දේ හිතා වැදගත් දැන් මම අර මුලින්ම කිව්වනේ හෙන්රි ෆෝඩ්ලා කාල් බෙන්ස්ලා ඩෙම්ලර් වගේ අය ඒගොල්ලෝ තමයි මුල්ම මෝටර රථ නිෂ්පාදනයේ අයිතිකාරය වෙනත් අයිතිකාරෝ ඒගොල්ලෝ තමයි ෆයිනියස්ලා පුරෝගාමි මෝටර රථ නිෂ්පාදනයේ හැබැයි ඒගොල්ලෝ මෝටර රථ ලෝකේ ජයගත්තට අපේ මේ ආසියාවේ පොඩි රටක් තමයි මේ මෝටර රථ ලෝකේ කලම්බල ගන්න කවුද ඒ 1970 ගණන් වල ජපානයේ ජපානයේ ටොයෝටා සමාගම තමයි ඉකොනොමිකල් වාහනයක් නිෂ්පාදනය කරලා මේ මෝටර රථ ලෝකයේ උඩු යටිතුරු කළේ එහෙනම් එතකන් එක්සත් ජනපදයේ තිබුණේ නිකන් නැව්වාගේ වාහන ඒවට පෙට්‍රල් ගාලා පුදන්න බෑ හැබැයි එහෙම ඉතිහාසයක් තිබුණේ ඒ වගේ යුගයක් තිබිච්ච එක සම්පූර්ණයෙන්ම උරුබුටි ලස්සන කියන්නේ ඉකොනොමිකල් කියන්නේ පෙට්‍රල් ගැහුවාම පෙට්‍රල් ප්‍රමාණය එකට සවිලන හොඳ දුරක් ධාවනය කරන්න පුළුවන් මෝටර රථ නිෂ්පාදනයක් ඇතුළේ මේ ජපානයේ පුළුවන් වුණා ජපාන පොලිස් රිටර්න් එකක් දුන්නේ ඇමරිකාවට ඇයි ජපාන උන්ට බෝම්බ දාලා 45 45 පැක් කරානේ ඔයගොල්ලෝ දන්නවනේ හිරෝෂිමා නාගසාකි වලට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරලා දෙමළ ලෝක යුද්ධෙදී ජපානේ සම්පූර්ණයෙන් නිහඬ කෙරෙව්වා ඒක කලේ එක්සත් ජනපදය එහෙම නැත්නම් ඇමරිකාව ඇමරිකාව එක කළාට පස්සේ ජපානේ ගිය නෑ යුද්ධ කරා ජපානේ ඒකට කළේ කිසිදා අමතක නොවන ආර්ථිකමය යුද්ධයක් ඉකොනොමිකල් රිටර්න් එකක් දුන්නේ කොහොමද ඒක දුන්නේ ඒගොල්ලෝ හැදුවා ටොයෝටා කියන මුල්ම කාලේනේ ටොයෝටා නෙමෙයි ටොයෝඩා කියලා නමුත් ටොයෝටා කම්පැනි එකෙන් ටොයෝටා කොරොල්ලා කියලා වාහනයක් නිර්මාණය කරනවා පාරණ එක K20 එකක් ගන්න ප්‍රවුන් මේ වගේ වාහන ශාසියක් නිෂ්පාදනය කරනවා. ඒවා මුළු යුරෝපයේම ආක්‍රමණය කරන දැන් හරියට මේ අපේ රටේ යොහානි ඉන්දියාව ආක්‍රමණය කළා. හරි. ඉතින් ඒ වගේ දැන් මුළු ලෝකෙම ආක්‍රමණය කරනවා 80 90 2000 දශක වෙනකොට. දැන් තමයි චීනු වැහලා තියෙන පොඩ්ඩක් මේ වෙලේට. නමුත් මොටර රථ ඉස්සෙත් ගත්තොත් එහෙම මේ යුරෝපයේ ඔක්කොම තමන්ගේ ග්‍රහණයට ගන්න පුළුවන් වෙනවා ජපානයේ. ඔව් විශාල මෝටර රථ හොන්ඩා, එතනින් ගියම් ටොයෝටා, නිසාන්, ඒ වගේ විශාල මිත්සුබිසි ලෝකේ තියෙන විශිෂ්ට මෝටර රථ ගණනාවක් නිෂ්පාදනය කරනවා.
विविध मे मोडल निर्माणी मे आसिया मे यूरोपीय सह मुक मोटर कर्मा इंडिया 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 पश्चिम इंडिया कारण पट्ट हो इंडियन कार्य हो रहा उदाहरण कथा इतिहास उच्चर में इतिहास इतिहास कथा अभी आगे मैं ताक्षण कथा अभी पाठ में मूलिक स्वयं चरण ताक्षण मगे वायन दहन इंजिम दहन इंजिम मुल्काल निष्पादन वाहन तिबिचे वायन दहन इंजिम अभ्यंतर दहन इंजिम सिलिंडर आकार पूरे आकार के तुम्हें मेक रही है, राइट? मेक अट्टा मेक क्रमेंट आप ही कह रहे हो रेसिप्रोक्टेन वर्गे इंजन के, अनु एटूम चालित साइट इंजन, रेसिप्रोक्टेन वर्गे इंजन, अभी अपने सिलेबस से क्या तुम्हें अभी कथा करा ना था मैं, अनु एटूम चालित साइट इंजन पामना है, द मेक अट्टा लोके निष्पादने के लिए वैंकल इंजन के लिए तीनों में वाके विभिन्न रोटा टाइप इंजन विभिन्न इंजन तीनों अबे ये उनको आप इतना कतागरा में बैलेंस ये वो कुत्ते कतागरा में या में विभागे हर ये टम घोटे दागे ने में विभागे हर ये टम घोटे दागे ने लंका ये तीनों विश्वविद्यालय गाना ऑटोमोबाइल गाने म चलित सहित इंजिम මම මේකට පොඩි පරීක්ෂණයක් කරලා මේක ඔයගලට පෙන්වලා දෙනවා කොහොමද මේ මේ කියන ආකාරයේ ඉන්ජිමක ශක්ති උත්පාදනය වෙන්නේ කොහොමද මන්නික රූපසටහන කලින් වදිනවා මේ මෙන්න මේ අභ්‍යන්තර දහන කුටියේක මේක වෙන ආකාරය මේ තියෙන්නේ පුතේ සිලින්දර බෝරේ හරස් කඩක් මම මේ අදින්නේ මෙතන තියෙනවා මෙන්න මේම කොටසක් ඒකට අපි කියනවා වැල් කියලා වැල් කපාට මම නම් කරන්නම් දෙනවා මේක නම් කරනවා නම් මේක අපාටය හරි ඔය කපාටය කපාට කියන්නේ මොකද සිදුරා අරින්න වහන්න පුළුවන් එක ඉතින් තමයි ඇතුළු වෙන්නේ පිට වෙන්නේ මොනවා හරි අපි හිතමු මේ පැත්තෙන් ඇතුළු වෙනවා මේ පැත්තෙන් පිට වෙනවා අපි එහෙම හිතමු කපාට දෙක मैदतीरो पेट्रोल इंजन वगैरह में कतागर मैदतीरो में आगे प्लग गेट
plug එකක් කියන අපි සිංහලෙන් කියනවා පුලිඟු පේනවා spark plug එක තේරුණා right ඒ කියන්නේ කියලා දෙන්න plug එකක් කියන්නේ පුතේ මේ මේ මොනාරි විද්‍යුත් ධාරාවක් හරි මොකක් හරි ඇවිල්ලා එවැනි විද්‍යුත් ධාමක බලයක් ඇවිල්ලා පොඩි එකක් විද්‍යුත් ධාමක බලයක් ඇවිල්ලා මේ කෙලවර තියෙන මේ අග්‍ර දෙකක් පොසිටිව් නෙගටිව් කියලා ධන ඍණ කියලා අග්‍ර දෙකක් තියෙනවා මේ අග්‍ර දෙක අතරේ හිදසක් තියෙනවා හැබැයි මේ ලොකු අධිවිද්‍යුත් ගාමක බලයක් නිසා මේ දෙක අතරේ මේ හිදස ගණන් ගන්න නැතුව මේකෙන් මේකට පණිනවා යා පණිනවා පණින්නේ මොකද්ද පුලිගුවක් විදිහ ගින්දර ටිකක් විදිහ ඒ ලොකු කරන්ට් එකක් නෙමෙයි ලොකු වෝල්ට් වෝල්ටේජ් එකක් කියන්නේ සාමාන්‍ය වෝල්ට් 20000 ක විතර වගේ අපේ ගෙදරේ වෝල්ටේජ් එක කීයද 230 240 වෝල්ට් 20000 ක වගේ වෝල්ටේජ් එකක් කියන්නේ අන්නේ වගේ එකක් ආවම මෙතන ස්පාර්ක් එකක් ඇති වෙනවා. දැන් ওই ස්පාර්ක් එක නිසා ඇතුලේ දහනයක් ඇති කරනවා. මෙන්න මේ ඇතුලේ. right? දැන් ওই ටික මතක තියාගන්න. මේ සිලින්ඩරේ මම මේක නිකන් මෙන්න මේ වැඳලා පෙන්නන ඕනම සිලින්ඩරයක් ඔයදී. මෙන්න මේ විදිහට. ඔයදී. මේක ඇතුලේ තව සිලින්ඩර ආකාර ව්‍යුහයක් තියෙනවා මෙහෙම පිස්ටන් එකක් තියෙනවා. කොහොමද? මම එක මේක හමස්කලක් විදිහට මෙහෙම පෙන්නනවා මෙන්න පිස්ටන් එක දැන් මේක ඇර සම්පූර්ණ වැහිලා තියෙනවා ඔය ටික මතක තියාගන්න මේ තියෙන්නේ පිස්ටන් එක පිස්ටන් එක පිස්ටන් එකේ පල්ලෙහක් තියෙනවා පිස්ටන් එක සම්බන්ධ වෙච්ච කොටසක් මේ තියෙන්නේ එන්ජින් එකේ බිත්ති ටික සිලින්ඩර් බිත්ති කියලා කියනවා මේවට මේක මෙන්න මේ වගේ කුටියක් මෙතන තියෙන මේ වගේ කපාට දෙ මේ තියෙන කපාට දෙක මෙතනින් තමයි ප්ලග් එක ඇවිල්ලා තියෙන්නේ. අර ඔයගොල්ලෝ කලින් දැකපු වීඩියෝ ක්ලිප් එකේ ඔයගොල්ලෝ දැක්කා චලනය වෙන කොටස් පිස්ටන් වගේ මොනවද මෙහෙට මෙහෙට සිලින්ඩර් ටිකක් යනවා. අන්නේ ටික තමයි මේ දේ. දැන් මම මේකට මෙඩි කියන ඉස්සෙල්ලා පොඩ්ඩක් බලමු මේ මොනවද අහලා තියෙන්නේ කියලා ඔයාලා. දැන් මම මේ මෙන්න මේ ක්‍රියාවලිය පැහැදිලි කරන්න පොඩි මේ ආදර්ශය ආදර්ශනයක් කියලා දෙනවා. ඔයගොල්ලෝ මේ මැසේජ් එකක් දාන්න ඕන ඒකට රිප්ලයි. මම අහන ප්‍රශ්න වලට රිප්ලයි දෙන්න ඕන මැසේජ් එකේ. අපි ළඟ තියෙනවා පොඩි ටින් එකක්. දැන් टीन संपूर्ण संगत किसी දැන් අපි ඔය අවුරුද්ද කාලෙදී එහෙම රතිඤ්ඤා පත්තු කරනකොට පොඩි පොඩි ආතල් වැඩ කරනවා රතිඤ්ඤා දාලා සමහරවිට රතිඤ්ඤා මෙහෙම අර නූල විතරක් එළියට පොඩ්ඩක් තියලා පොල් කට්ටකින් වහලා ගලක් තියලා පත්තු කරලා දුවනවා සමහර වෙලාවට ගල වීසිනා පොල් කට්ට වීසිනා හැද සෙල්ලමක් වෙනවා තුවාල වෙන එක මේ අවස්ථාවලු තියෙනවා මම අන්න ඒ වගේ පොඩි වැඩක් මේකේ කරනවා ඕගොල්ලෝ කියනවා ඉලෙක්ෂන් වාට හිතන ඕන දෙයක් ගන්න කිසි ප්‍රශ්නයක් නැහැ මට ඕනේ ඔයගොල්ලෝ ඒ ගැන හිතන්න විතරයි මම ඒක ඔයා හරිද වැරදිද එහෙම නෙමෙයි මෙහෙම වෙන්න ඕන එහෙම මම කියන්නේ නැහැ ඔයා හිතන්න විතරයි මට ඕනේ
දෙයක් ගැන මොබයිල් වගේ එකක් ගැන කතා කරනකොට ඔයාලා හිතන දේවල් හරියම වැදගත් මේ සම්බන්ධය ඒකයි වැදගත් දැන් මම අවුරුදු කාලෙදී රතිඥාව ටිකක් ඒකේ නූල දිගයි ඒ රතිඥාව අරගෙන මේ ටින් එකේ කට ඇරලා රතිඥාව පත්තු කරලා මේක ඇතුළට දානවා රතිඥාව अवश्य ऑक्सीजन मेके गण बल तीन मेकट अवश्य दहनेट आवश्यक ऑक्सीजन परिमा मेके ऐसा मेक वेहुआ की मेक निवेणी खरीद मेक पत्तना पत्ला सियालवा मत किलू मेर अति दाल मेक पत्ना ओगोल अंत मेके दकीन पूर्वा निरीक्षण मुका इतर बल्ला कि सरल दिया मेसेज मुखदेल अभी तो पेन वाला दान සමාරය දාලා තිබ්බා පියල ගැලවිලා විසි වෙනවා සමාරය දාලා තන ටින් එක පුපුරනවා මේ ටික විතරක් තියෙනවා වෙනස් උත්තර නැහැ शक्ति मंगे मन हितरला किसीम के उत्तर बेदगते ोड़ा प्रत्यक्ष मेतन हजल सील करते वायु दहने वायुकोटस दहने वायु प्रसार वायु प्रसार प्रसार फल पूर्व
ගැලවෙන්න පුළුවන් මූ වෙන්න පුළුවන් චලනය වෙන්න පුළුවන් කොටසක් තියෙනවා ඒක විසි වෙනවා ගැලවිලා ඒක තමයි කලින්ම දකින්න ලැබෙන නිරීක්ෂණය එහෙනම් මේක අපිට 90%ක්ම දකින්න පුළුවන් නිරීක්ෂණය වෙන්නේ මේ පියන ගැලවිලා විසි වෙනවා ඔක තමයි අපි දකින්න පුළුවන් පළවෙනි දේ ඒකම ඔයා කියපු දෙයක් වෙන්න පුළුවන් ඔයා කියපු දෙයක් වෙන්න පුළුවන් සමහර අවස්ථාවලදී මේ පියන තාම තදින් තද වෙලා තිබුණොත් සමහරට මේ ටින් එක පොඩ්ඩක් මෙහෙම පිම්බිලා වගේ ඉන්න පුළුවන් පස්සේ තමයි මේක ගැලවිලා විසි වෙනවා right දුමක් කියන එක එන්න පුළුවන් ගැලවිලා විසි වුණාට පස්සේ නිකන් දුම එන්න බෑ නේද දුම එන්න මේක ගැලවිලා විසි වෙනවා විසුනහම දුම එනවා අතුලේ පත් වුණානේ කොහොම හොඳයි දැන් ඔය තියරිය තමයි පුතේ මෙතෙන්ට ගෙනහැලා තියෙන්නේ මේ තියෙන රෙසිප්‍රොකේන් වර්ගයේ ඉංජිමක තියරිය සිද්ධාන්තය ඕකම තමයි අභ්‍යන්තර දහන ඉංජිමක තියෙන තියරිය අභ්‍යන්තර දහන ඉංජිමක තියෙන සිද්ධාන්තය ඕක තමයි මොකද්ද වෙන්නේ මේක පියන්නේ නැහැ මේක තියෙන්නේ කපාට මේදී කපාට වලින් මේක වහනවා මේක වහනවා මේ ලැබුවට පස්සේ පිස්ටන් එක මේ පැත්තේ තියෙනවා මේ කොහොම ඝන කොටසක් එන්ජින් එක ඝන කොටසක් තියෙනවා ඝන කොටසේ මේ වගේ සම් මේක මේක ඇතුලේ දහන වෙලා මේක එක්ස්පෑන්ඩ් වට මේක ප්‍රසවයවත් යන හිර වෙලා තියෙන කොට පොඩ්ඩක්වත් එන්නේ කාන්දු වෙන්නේ නැහැ ලීක් වෙන්නේ නැහැ එහෙනම් මේක සම්පූර්ණයෙන්ම සංවෘත කුටීරයක් ඒක මේ සංවෘත කුටීරේ මේ පිස්ටන් එක මේ වාතය මේක ඇතුලේ තියෙන දහනයට නිකම්ම දහන වෙන්නේ නැහැ මොනක් දහනට ඕන කරන්නේ මූලික සාධක තුනක් ඕනනේ ඔක්සිජන් ඕන අනිවාර්යයෙන් දහන පෝෂක වායුවක් එන්නේ ඔක්සිජන් ජන උෂ්ණත්වය ඕන නේද දහනෙට ඉන්ධන ඕන ඔය තුන ඕනනේ එහෙනම් මේ තුනම මෙතන තියෙන්න ඕන මොනවද තියෙන්න ඕන ඉන්ධන විදිහට පෙට්‍රල් තියෙනවා වාතය විදිහට ඔක්සිජන් තියෙනවා උෂ්ණත්වය දෙන්න පුළුවන් මේ පිස්ටන් එකේ මගින් මේ තියෙන පිස්ටන් එක මගින් මෙහෙම ඉහළට ඉහළට ගෙනල්ලා මේ වායු ප්‍රමාණය මෙහෙම කම්ප්‍රෙස් කරනවා හිර තද කරනවා තද කළා මොකද වෙන්නේ මෙතන අන්න උෂ්ණත්වය ඉහළ යනවා ඉහළ ගියලා දහණයට අවශ්‍ය උෂ්ණත්ව මට්ටමකට එනවා අපි ඒකට කියනවා ජ්වලන උෂ්ණත්වය කියලා මොනවද මෙතන යොදාගෙන තියෙන ඩීසල් හරි පෙට්‍රල් හරි වල ජ්වලන උෂ්ණත්වය කියනවා දැන් මොකද තියෙන්නේ දැන් උෂ්ණත්වයක් හරි ඉන්ධනත් හරි ඊළඟට මොනවද හරි වායුවක් හරි දහන පෝෂක වායුවක් දැන් මොකද වෙන්න ඕනේ පටා ගාලා ගිනි ගන්නවා ගින්දර පොඩ්ඩක් මෙතනින් ආපු ගමන් ගිනි ගන්නවා ගිනි ගත්තාම මොකද වෙන්නේ දැන් මේ තිබිච්ච වායු ටික කොහෙවත් ගියේ නැහැනේ දැන් මේක ලකින් සම්පීඩනය කරලා මේ හරියදී මේක පත් වෙච්ච ගමන් මොකද වෙන්නේ මෙන්න මේ පියන චලනය වල වගේ මේ කොහෙවත් ඒවා චලනය කරන්න බෑ එකම එක චලනය කරන්න පුළුවන් මෙන්න මේ කොටස විතරයි මේ කොටස මේක පත් වෙච්ච ගමන්ම මේක ඇතුළේ විශාල පිපිරීමක් වෙනවා විපරිච්ච ගම මොකද වෙන්නේ පිස්ටන් එක පල්ලෙහාට තල්ලු වෙනවා ඕක තමයි බලපහර කියලා අපි කියන්නේ පවර් ස්ට්‍රෝක් එක බලපහර දැන් මෙන්න තියරිය මේ තියරිය තමයි මේ ඇප්ලයි කරලා තියෙන්නේ දැන් මේ ශක්තිය උත්පාදනය කරන්නේ මෙන්න මේක ඒකට මේ ගන්න ශක්තිය මොකද ගන්න කොයිකද ගන්න පිස්ටන් එක ගන්න ශක්තිය ඒ ශක්තිය ගෙනියනවා මෙතනින් තියනවා වෙනම කොටසක් සබඳුන් දණ්ඩ කියලා කනෙක්ටින් රොඩ් එක කියලා කොටසක් එහෙම නැත්නම් පිස්ටන් අත කියලා කියනවා ඔබ මේකෙන් ගෙනියනවා පල්ලෙහාට ඉදිච්චාම ඒක නිකන් එකක් නෙමෙයි ඒක අණුවැටුම් චරිතයක් ඒක අණුවැටුම් කියන්නේ මෙහෙම මේක පල්ලෙහාට එනකොට මේක මෙහෙම මේ අණුවැටුම් චරිතයත් එක්ක පල්ලෙහාන් තියෙන කොටසක් දඟර කඳ කියලා අන්නේ දඟර කඳේ චරිතයක් ඇති කරනවා කොහොම එකක්ද මේ අණුවැටුමත් එක්ක බ්‍රහ්මන චලිතයක් ඇති කරනවා මම ඔයාලට පොඩි මේ අපි ඉදිරියේ පෙන්වන්න තියෙන එක මම පොඩි වීඩියෝ එකක් පෙන්වනවා ඔයාලට මෙය කියපු ටික නේද ඔයගලට නිබන්ධන නැති ඉඳ ගොඩක් අයට මට ගොඩක් යන්න විදිහක් නැහැ ලබන සති අනිවාර්ය නිබන්ධන ටික ගන්න ඕන ඒකෝර මට පුළුවන් පාඩම ලස්සට ඉදිරියට යන්න right so ඒ නිසා මම මේ මූලික කොටස් ටික විතරක් අද පැහැදිලි කරනවා දැන් බලන්න වීඩියෝ එකක් මම පෙන්වන්නම් මෙන්න මේ එන්ජින් එකක
මේ කියන විදිහේ අපි මේවට කියනවා රෙසිප්‍රොකල් අනුවැටුම් චලිත සහිත එන්ජින් එන්ජින් එක ක්‍රියාකාරීත්වය මොන විදිහටද වෙන්නේ කියන ආපහු පන්ති තියෙන ලැබෙන ඉරිද තාම ඉවර නෑ හොඳේ ඉන්න පොඩ්ඩක් Today, the internal combustion engine is used in motorcycles, automobiles, boats, trucks, aircraft, ships, heavy-duty machinery and power generators. A four-stroke engine is an internal combustion engine in which the piston completes four separate strokes, intake, compression, power, and exhaust during two separate revolutions of the engine's crankshaft, and one single thermodynamic cycle. Let's take a look at the basic internal parts of a four-stroke engine. Inside the engine block, there is a crankshaft. Piston rods are attached to crankshaft. Pistons are attached to the piston rods. As the crankshaft turns, it causes the lifter to make each piston move up and down. At the top of the crankshaft, there is a camshaft which is connected to the crankshaft by a timing belt. While the crankshaft is making the pistons move up and down, the camshaft is turning, making the valves to open and close. Let's now take a look at how the combustion creates pistons motion. First, intake stroke. The inlet valve is opened, and the fuel air mixture is drawn in as the piston travels down. Second, compression stroke. The inlet valve is closed, and the piston travels back up the cylinder, compressing the fuel air mixture. Just before piston reaches the top of its compression stroke, a spark plug emits a spark to combust the fuel-air mixture. Third, combustion stroke. The piston is now forced down by the pressure wave of the combustion of the fuel-air mixture. The engine's power is derived from this cycle. Fourth, exhaust stroke. The exhaust valve is opened, and the piston travels back up, expelling the exhaust gases through the exhaust valve. At the top of the stroke,
right samara ayata penilla na kamak na ape idire di me tika wenam pennanawa hari right ogalage pote maatrukawa patan ganna podi kodasak thiyena liyan liya ganna maatrukawa moolika swayanchalana taakshana vedaya moolika swayanchalana taakshana vedaya maatrukawa मूलिक स्वयंचालन ताक्षण वेदे एक मोटर अतेक अंतर्गत मोटर अतेक अंतर्गत प्रधान पद्धति मोटरतेक अंतर्गत प्रधान पद्धति मोटरतेक अंतर्गत प्रधान पद्धति एवाटायात संरचकयान एवाटायात संरचकयान प्राथमिक चालक एंजिम पलविनीक प्राथमिक चालक एंजिम प्राथमिक चालक एंजिम एलेरा विद्युली मोटर विद्युली मोटर मोटर तेकट अवश्य मोटर तेकट अवश्य मूलिक जव उत्पादने मोटर तेकट अवश्य मूलिक जव उत्पादने इंधन भावित एंजिमक मगिन हू इंधन भावित एंजिमक मगिन हू विद्युली मोटर एक मगिन सिद्ध कराए विद्युली मोटर एक मगिन सिद्ध कराए देखा देखा संप्रेषण पद्धति है देखा संप्रेषण पद्धति है संप्रेषण पद्धति है केटी इरिका अलग गाल लिया ना संप्रेषण पद्धति है केटी इरिका अलग गाल लिया ना मोटर आते प्राथमिक चालके मगिन मोटरते प्राथमिक चालके मगिन एलेरा विद्युली मोटरे मगिन मोटरते प्राथमिक चालके मगिन एलेरा विद्युली मोटरे मगिन उत्पादनीकरण जावेय उत्पादनीकरण जावेय पदवन रोधवेत पदवन रोधवेत पदवन रोधवेत अवश्य वेगे अवश्य वेगे एलेरा अवश्य वेगे एलेरा विवार्ते अतिक्रमिन विवार्ते अतिक्रमिन अतिक्रमिन पदवन रोधवेत
පදවන රෝද වෙත සම්ප්‍රේෂණය කරවයි සම්ප්‍රේෂණය කරවයි උතේ එතන වරහන් ඇතුලේ වෙනම ලියන්න संप्रेषण पद्धति आया संरचक संप्रेषण पद्धति आया संरचक प्रचय प्रचय पचय गियर पेटी है पचय गियर पेटी है अवर पेती कांदे निमी एलवुम आंतर कट्टले अवर अर्ध अक्ष दंडु पचे गियर पेटी है और पेटी का अंदर नीमीलो में आंतर कट्टले हा अवर अक्षदंड अवर अर्ध अक्षदंड अबे इंग्लिश इन क्या नाम है वचन ठीक है पचे क्या ने पचे का माय सिंगल इन उत्तेजना में पचे है पच गियर बॉक्स प्रॉपर शॉप नेतर ड्राइव शॉप ठीक है फाइनल ड्राइव का डिफरेंस है यार rear half axle right but මේ තියෙන්නේ සම්ප්‍රේෂණ පද්ධතියට අයත් කොටස් එන්ජින් එකෙන් පටන් ගත්තාම එන්ජින් එක තමයි ජවය උත්පාදනය කරන්නේ කොහෙටද යවන්න ඕනේ රෝදවලට අපි මේකෙදි කතා කරන්නේ මොකද මෝටර රථ ඉතිහාසයේ කතා කළා වගේම මෝටර රථ ගැන කතා කරනකොට මෝටර රථෙත් තියෙනවා लबणा අරිටම රාත්‍රිය 7ට ඔගලොත් එක සම්බන්ධ වෙනවා තමන්ට අයිති ඒ කියන්නේ තමන් තවමත් සම්බන්ධ වෙලා නැතු ලින්ක් එකෙන් කොහෙන් හරි ආවනම් අපේ මේ නම්බර් එකට තමන්ගේ නම 073906947 කියන අංකෙට තමන්ගේ නම පාසල කණ්ඩායම 2023 තස්වාගේ ආයතනය ඔයා සියම පෙරා කියලා දාන්න ඔයා ඔන්ලයින් නම් ඔන්ලයින් එහෙම නැත්නම් ඔයා පැනෝලා නම් පැනෝලා තදාලා ආයතනය මෙතෙන්ට දාන්න ID නම්බර් එක දාන්න මේ අංකයට WhatsApp කරන්න ඔයාව අදාළ group එකට සම්බන්ධ වෙන්න ඔයා නිබන්ධ ඔයා ආයතනයෙන් කාඩ් එක ගත්තා නම් කාඩ් එක ගත්තට පස්සේ මේ අංකයට එවන්න WhatsApp කරලා ඊට පස්සේ වාට අංකයක් ගන්න. මේ අංකේ භාවිතා කරලා පන්තියට ඇතුළු වීමේදී රීනේම් කරලා එන්න. ඉතින් එතනින් පස්සේ රෙකෝඩින් ඉල්ලන්න සියලුම දේට අංක අවශ්‍යයි. අංක නැත්තම් ඒවා ගන්න අමාරුයි. නිසා අංකේ භාවිතා කරන අංකේ සියලු විස්තර තියෙනවා ඔයාගේ නම ගම ඔක්කොම එක තමයි අපිට අංකෙ දෙන්නේ. නිසා
අංකයේදී ඔයාගේ අනන්‍යතාවයට අංකය අවශ්‍යයි. තම මාසිකදී අපි අලුත් අංකයක් දෙන්න. අංකෙත් එක්ක පන්තියට ඇතුළු වෙනවා. right? එමනම් පුතේ අද ඔයගොල්ලන්ගේ පළවෙනි දවසේ එක් පන්තියේ එත අගාරුවා එත සම්බුද්දා අගාරුවාද මොනවාරි ඔයගොල්ලන්ට තිබිච්ච මේකේ අපහසුතාවය මොනවාරි දැනගන්න දේවල් දුන්න අගාරුවා අතර කතා කරන්න මට අගාරුවා හවස්වෙන්නේ ගුණන් පස්සේ කතා කරන්න මට ඔයගොල්ලන්ට සවන් දෙන්න මම ලෑස්ති වෙලා ඉන්නවා right එවනම් අපි ප්‍රතිඵල හදන ඔබම ඉතෙක් පන්තියත් එක්ක සම්බන්ධ වුනේ අපි ඉදිරියේදී අපි ලබන සතියේ ඉදිරියට තියෙන්නේ අපි ඉදිරියේදී සතියට දවස් දෙකක් පන්තිය වැඩෙනවා නිසා අපිට තුන්වෙනි කණ්ඩායමනේ අපි අපේ පළවෙනි දෙවෙනි කණ්ඩායම මීට මාස දෙකකට කලින් පළවෙනි කණ්ඩායම මීට මාස 6කට කලින් පටන් ගන්නවා මාස 6කට කලින් එහෙනම් ඔයගලන්ට ටිකක් වැඩිපුර වැඩ කරන්න වෙනවා මොකද අපි ඒගොල්ලන්ව සමාන කරන්න ඕන හරියටම අවුරුද්දක් ඇතුළත එයි අපි එකට යන්නේ රිවිෂන් වල රිවිෂන් පන්තියේදී අපි එකට සම්බන්ධ වෙන්නවා ඒ නිසා අපිට ටිකක් වැඩියෙන් වැඩි ටිකක් කරන්න වෙනවා හරි අපි කොහොමත් සතියේ දවස් දෙකක් කරනවා ඊළඟ සතියේ ඉඳලා දැන් ඊළඟ සතියේ සාමාන්‍ය විදිහට ඉදිරි පන්තිය තියෙනවා පන්තියට විනාඩි 5කට කලින් සම්බන්ධ වෙන්න අපි කොහොමත් ඉදිරිය උදෑසන වෙනකොට උගලන්ට ලින්ක් එක දානවා උගලන්ට පන්ති 7ට පටන් ගන්න 6:55 වෙනකොට ලොග් වෙන්න හැමෝම 7ට පන්ති පටන් ගන්න පුළුවන් right එවනම් ඔයාලා ඔක්කොටම සුබ රාත්‍රියක් ජය වේවා අයිබෝවන්.